අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි ආරක්ෂා වෙන්න ඕනෙත් අපිටම විතරක් නෙවෙයි. මාතෘභූමියේ ස්වෛරත්වයේ සහ භෞමික අඛණ්ඩතාවයේ ආරක්ෂා කර ගැනීම උදෙසා උත්තරීතර කැපකිරීමක් කොට පසුගියදා ජෙනරල් නිලයට උසස් වීම ලැබූ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ශවින්ද්‍ර සිල්වා මහතා වෙත හමුදා ගෞරව පිරිනැමීමේ උත්සවයක් අද පැවැත්ුණා. ඒ යුද හමුදා මූලස්ථානයේදී හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයේ සමාරම්භයේ සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදායනුකූල රතපිල පාලියකින් යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා හමුදා මූලස්ථානයේ වෙත පැමිණි අතර ගජපා රෙජිමේන්තුවේ බටපිරිස් විසින් කදෝරු මුරේ ගෞරවාචාරයේ පිරිනැමීමෙන් අනතුරුව යුද හමුදා මූලස්ථාන බලෑණියේ අනතර නිලධාරි කර්නල් ඉන්දික පෙරේරා මහතා විසින් යුද හමුදාපතිවරයා ගෞරවයෙන් පිළිගනු ලැබුවා. වර්ණවත් සම්මාන පෙළපාලියේ නිරීක්ෂණය කළ යුද හමුදාපතිතුමන් වෙත සම්මාන පෙළපාලියේ ගෞරවාචාර්ය පිරිනැමුණේ ඉන් අනතුරුවයි. I pay my heartfelt tribute to those brave men who made the supreme sacrifice of their life in achieving the goals and targets assigned to them in the noble cause of giving a better tomorrow for our country and its people. I will discharge the duties in the capacity of Chief of Defence Staff and specially as the Commander of the Army in year 2021 too, and I will drive the triforces to the victory and nothing but the victory of the motherland of Sri Lanka. I wish health, wealth and good luck for all your future endeavors with the sincere hope of receiving your fullest cooperation and support for the noble cause of thriving the mother Sri Lanka towards security and prosperity.